පතාක ප්‍රේතයාගේ කතාව මෙසේ අසන්ත ලැබේ. සිංහල ද්වීපයේ රුහුණු දනව් වෙහි දීගාව නැවති මහා චෛත්‍යයක් විය. එහි නැං වූ එක්තරා කොඩියක් සුළඟෙන් ගසාගෙන ගොස් කෙළඹියෙකුගේ ගොයම් කෙතක වැටුණේ. කුඹුරු හිමියා කුඹුරෙහි ඇවිදින්නේය දැක රැගෙන එහි අකුරු කියාවත්තේ ඉවත නොදමා ලෝභ සහගත සිතින් එය පොරවාගෙන ගියේය. ආයුෂ ගෙවීමෙන් මරණයට පත් හෙතම යකඩ තහරු දහසකින් වෙළුණු ප්‍රේතයෙකු උපන්නේය. දැල්වෙන ශරීර ඇති හෙතෙම ඇවිදිමින් බෝපිටි පෙදසට ගොස් මැදියම් රැයෙහි එක්තරා පින්නපාතික භික්ෂුන් වහන්සේ නමක් සමීපයට ගොස් වැඳ ඇඳලි බැඳගෙන දුරින් සිටියේ. ඔහු දුටු තෙරුන් වහන්සේ, ඔබගේ මුළු සිරුර ලෝහ තහඩුවලින් වැසුනේය, වෙළන ලද්දේය, ගිනි පැහැයෙන් යුක්තය, මෙහි සිටින ඔබ කවරෙක්ද විචාලේය. ස්වාමීනි, මම යකඩ තහඩුවලින් වෙළුණු ප්‍රේතෙක් වෙමි. මම හැම කල්හි දැවෙමින් තහඩු දහසකින් ආවරණය වී සිටි මේ ප්‍රේතයා කීය. ඔබ විසින් කයින් වචනයෙන් සිතින් කිනම් පවක් කරන ලදද? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙහිදැයි තෙරුන් වහන්සේ විචාලේ. ප්‍රේතයා මෙසේ කීය. මම ධනවත් මිනිසෙක්ව ඉපිද බොහෝ කුඹුරු අපුරා ඒවා බලමින් ඇවිදින්නේ දීගාව මහාසෑය අසල තිබුණු කොඩියක් සුළඟෙන් ගව්වක් පමණ ඇවිත් මාගේ කෙතෙහි වැටී තිබුණ දුටුවෙමි. එහි වැටී තිබුණු එය දැක අතින්ගෙන විමසා බලන්නේ එහි ලියූ අකුරු දුටිමි. මම ඒ අකුරු දැකත් ලෝභසෙත් උපදවා බුදුරජාණන් වහන්සේගේ සායකට අයත්තේ කොඩිය රැගෙන පොරවා ගතිමි. එතනින් චුත වූ මම ප්‍රේත ලෝකයට අවුත් යකඩ තහඩුවලින් නෙමේ වස්ත්‍ර දහසක් ලදිමි. ඒ තහඩු මාගේ ශරීරයේ දවති. බොහෝසේ දුක් උපදවන බැවින් මට කිසි අස්වැසිල්ලක් නැත. මට හිඳීමක් නිදීමක් නැත. ආහාර පානයක් නැත. අත්‍යන්ත දුකටපත් වූ නමුත් මට මරණයක්ද නැත. තෙරුන් වහන්සේ මෙසේ කීය. ඔබ සඳහා මම කුමක් කරන්නෙම්ද? කවරාකාරයකින් ඔබ දුකින් මිදවිය හැකිද? මම ඔබ උදෙසා රත්නත්නයට දද පූජා කරන්නෙමි. ඉතින් කොඩි දහසක් ගෙනවුත් මේ දීගාව සෑයට පුදනු ලැබේ නම් මම මේ නිදහස් වන්නේ මේ ප්‍රේතයා කීය. මෙසේ කියා ප්‍රේතයා අන්තර්ධාන විය. ඉක්බිති තෙරුන් වහන්සේ රැය පහන් වූ පසු වහවහා කොඩි සොයා පනහක් පමණ ලැබ දීගාව සෑයට පූජා කොට ප්‍රේතයාට පින්දුනි. ඉන් පසු රාත්‍රී කාලයෙහි ප්‍රේතයා තෙරුන් වහන්සේ වෙත අවුත් ස්වාමීනි, මාගේ හිසෙහි අටඟුලක් පමණ තැන් විවෘත විය. එය බලනු මැනවැයි කීය. පසුදා තෙරුන් වහන්සේ තවත් කොඩි පනහක් සොයා පූජා කොට පින් අනුමෝදන් කරවීය. එදින ඔහුගේ තවත් අටඟුලක් පමණ තැන් විවෘත විය. මේ ක්‍රමයේ කොඩි දහස පිරුණු කල්හි ඔහුගේ මුළු සිරුර රන්වන් විය. ඉන් පසු දිනක හෙතෙම සියලු අභරණයන් සැරසී මැදියම් රැයෙහි තෙරුන් වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ පාවැඳ තෙවරක් ප්‍රදක්ෂිනා කොට ඇඳිලි බැඳගෙන නුදුරු තැනක සිටගත්තේය. තෙර නම මෙසේ විචාලේය. වර්ණවුත් මනා රූ ඇති අභරණයන් සැරසුණු පිරිසිදු වස්ත්‍ර ඇති සුවඳ පතුරු වන කුවේරයා වැනි ඔබ කවරෙක්ද? ප්‍රේතයා මෙසේ කීය. පෙර රත් වූ ලෝහ තහඩු වලින් වැසුණු මම භයානක රූප ඇත්තෙක් වෙමි. එවැනි වෙහෙසට පත් දුගඳ ඇති මා ඔබ වහන්සේ විසින් ප්‍රේත භාවයෙන් මුදවන ලදී. මහාවීරයන් වහන්ස, ඒ විපාකයෙන් ඔබ අග්‍ර සැපයට පැමිණෙත්වා. මම ප්‍රමාද නැමැති මඩෙහි එරුණේ ප්‍රේත ගතියට පැමිණීමි. සෑයට පිදූ දජයක්ගෙන මම රත් වූ යපට දරන්නෙක් වීමි. ධර්මපීතිය අත්තෝ සැප සඳහා ඒ දජය දුරු කරත්වා. මෙසේ ත්‍රිවිධ රත්නෙහි අල්ප වූ විප්‍රකාරයේද ඉතා දරුණු විපාක ඇත්තේය. එහි අල්ප වූ අධිකාරයේද මහත් සුභ ඵල ඇත්තේය. එයින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබයි.
එබැවින් ඵල සමෘද්ධිය කැමැත්තන් විසින් ත්‍රිවිධ රත්නයේ අපරාධයක් නොකළ යුතුයි. අධිකාරයක්ම කළ යුතුයි. ඒ රත්නත්වයේ අධිකාර කළ බොහෝ දෙව් මිනිස්සු දෙව් මිනිස් සැප ලබා නිවනට පැමිණියහ. ඒ දේව පුත්‍රයා මෙසේ කියා තෙරුන්ගේ පාවැඳ ප්‍රදක්ෂිනා කොට එහෙම අන්තර්ධාන විය.